මේ කර අපි ඡේදයක් තෝරගන්න ඕනේ. ඡේදයක් ගන්න මෙන්න මේ කමාන්ඩ් එකකින් සමානයි R A N D මෙන්න වරහන් පටන් අරන් වරහනකින් ඉවරලා එන්ටර් කරන්න. මෙන්න මේ ඡේදයක් ලැබුණාට පස්සේ අපිට මේ ඡේදෙට අදාළ වෙනස්කම් ටික හෝම් ටැබ් එකේ කරන්න කොහොමද කියන එක අද බලමු. මුලින්ම මෙන්න මේ වචනයක් සිලෙක්ට් කරගන්න. මෙන්න මේ වචනෙට ෆොන්ට් ග්‍රූප් එකේ, ඒ කියන්නේ අකුරු සම්බන්ධ වෙනස්කම් කරන හැටි තමයි අපි බලන්නේ. මුලින්දි ෆොන්ට් එක මාරු කරලා බලමු. මෙන්න මේ විදිහට මෙතනින් ප්‍රිවියු එකක් අපිට බලා ගන්න පුළුවන් ෆොන්ට් එක වෙනස් වෙන්නේ කොහොමද කියන එක. ඊට පස්සේ අපිට ෆොන්ට් සයිස් එක වෙනස් කරන්න පුළුවන්. මෙන්න මෙතනින් තෝරලා වැඩි ගාණක් මෙන්න මෙහෙම දෙන්න පුළුවන්. ඒ වගේම තමයි මේ ෆොන්ට් සයිස් එක අපිට පියවරෙන් පියවර වැඩි කරන්න ග්‍රෝ ෆොන්ට් කියන එක යොදා ගන්න පුළුවන්. පියවරෙන් පියවරට ෆොන්ට් සයිස් එක අඩු කරන්න මෙන්න ශ්‍රින්ක් ෆොන්ට් කියන එක යොදා ගන්න පුළුවන්. ඊට පස්සේ මේක අපිට තවත් මහත් කරලා බෝල්ඩ් කරලා ගන්න පුළුවන්. මේ අකුරු ඇල කරන්න මෙන්න මේ ඉටලික් කියන එක අපිට යොදා ගන්න පුළුවන්. එකම ඇටින් ඉරක් අඳින්න ඉරි දෙකක් අඳින්න නම් මෙන්න මේ අන්ලයින් කියන එකත් අපිට ගන්න පුළුවන්. මෙන්න මේ ඇරෝ එක ක්ලික් කළාට පස්සේ මෙන්න ඩ්‍රොප් ඩවුන් මෙනු එකක් එනවා. එතනින් අපිට ස්ටයිල් දීලා තෝරගන්න පුළුවන්. මොකක් හරි වචනය තන ඉරකින් කපලා දාන විදිහට පෙන්වන්න නම් මෙන්න මේ ස්ට්‍රික් ත්‍රෝ කියන එක යොදා ගන්න පුළුවන්. අපිට සාමාන්‍ය ගණිතයේදී බල විදිහට අංක දෙකක් යොදා ගන්න නම් මෙන්න මෙහෙම ලියන්න අපිට පුළුවන්. මෙන්න මේකට කියන්නේ සුපර් ස්ක්‍රිප්ට් කියලා. ඒක පහළට යොදවනකොට කියන්නේ සබ් ස්ක්‍රිප්ට් කියලා. මෙතනදී මෙන්න මේ චේන්ජ් කේස් කියන එක ගොඩක් වැදගත් වෙනවා. ඒ කියන්නේ මෙන්න මේ වචනය වාක්‍යයක කොටසක් සිලෙක්ට් කරලා මෙන්න මේ චේන්ජ් කේස් කියන එකේ අකුරු තියෙන කැපිටල් සිම්පල් මේ වෙනස් කරන්න අපිට පුළුවන්. සෙන්ටෙන්ස් කේස් කියලා කියන්නේ පළවෙනි අකුර විතරක් කැපිටල් වෙන්නේ. ලෝවර් කේස් කියලා කියන්නේ ඔක්කොම අකුරු ටික සිම්පල් වෙනවා. අපර් කේස් කියන්නේ ඔක්කොම අකුරු ටික කැපිටල් වෙනවා. කැපිටලයිස් ඊච් වර්ඩ් කියන්නේ මේ වචනෙම පළවෙනි අකුර කැපිටල් වෙන එක. ටොගල් කේස් කියලා කියන්නේ හැම වචනයක්ම පළවෙනි අකුර විතරක් සිම්පල්, අනිත් අකුර ටික ඔක්කොම කැපිටල් වෙන එක. මෙන්න මෙහෙම. ඒක තමයි අපර් කේස්. කැපිටලයිස් ඊච් වර්ඩ් කියන්නේ මෙන්න මේක. ටොගල් කේස් කියලා කියන්නේ මෙන්න මේ වගේ. ඊට පස්සේ අපිට ටෙක්ස්ට් කලර් එකක්, ඒ කියන්නේ අකුරු වලට පාටක් මෙන්න මේ විදිහට දෙන්න පුළුවන්. තවදුරටත් ඉතින් මෝ කලර්ස් කියන එකට ගිහිල්ලා අපිට වෙනස් කරලා මෙන්න මේ දෙන්න පුළුවන්. ඒ වගේම තමයි මෙන්න මෙතන තියෙන ටෙක්ස්ට් ඉෆෙක්ට් කියන එක, ඒ කියන්නේ ටෙක්ස්ට් වලට එක එක විදිහට වෙනම වෙනස් කරන්නත් පුළුවන්. ෂැඩෝ කියන්නේ හේවනලි විදිහට වෙනමත් අපිට දෙන්න පුළුවන්. දැන් මෙතන අපිට බලා ගන්න පුළුවන්නේ ටෙක්ස්ට් highlight කියන්නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි highlight කරනවා වගේ තමයි මෙන්න මේ ටෙක්ස්ට් එකක් highlight කරන එක තමයි මෙතනදී වෙන්නේ. ඒ කියන්නේ මෙතන අදාළ කලර් එකක් තෝරගෙන මෙන්න මේ විදිහට click කරන්නයි තියෙන්නේ. ඊට පස්සේ ඒක highlight වෙනවා.
ඊට පස්සේ බලමු paragraph group එකේ කොහොමද මේක වැඩ කරන්නේ කියලා. paragraph group එකකදී මුලින්ම අපිට බලා ගන්න පුළුවන් bullet කියන එක. දැන් bullet කියලා කියන්නේ අපි select කරපු වාක්‍ය ඡේද ප්‍රමාණයකට සංකේත යොදන එක. මෙන්න මේ විදිහට bullet එකක් තෝරගෙන ඉර දෙන්න පුළුවන්. මෙන්න මේ වචනේ වෙනසක් නිසා කිස් තැනක් මෙතන හැදිලා තියෙනවා. අන්න ඒක අපි වෙනස් කරන්න මෙන්න මේ clear formatting කියන එකේ. එතකොට එක පියවරේ අර සිදු කරපු වෙනස්කම් ඔක්කොම නැති වෙලා යනවා. නම්බරේ ඒ කියන්නේ පේලි ඡේද වලට එන්ටර් කරපු පේලි ඡේද වලට මෙන්න අංක දෙන්න අපිට පුළුවන්. සබ් නම්බරින් කියලා තවත් එකක් තියෙනවා. මේක උපඡේද මල්ටි ලෙවල් ලිස්ට් කියන එක බලා ගන්න පුළුවන්. දැන් අපි align වලට බලමු. left align text ඒ කියන්නේ වම් පැත්තට එකෙල්ල වෙන විදිහට තමයි මේක අපි හදන්නේ. center align වලදී මැද්දේ align වෙන විදිහට තමයි අපි හදන්නේ. right align වලදී දකුණු පැත්තට කෙලින් හිටින විදිහට තමයි මෙන්න මේකදී අපි හදන්නේ. justify කියලා කියන්නේ දෙපැත්තෙන් කෙලින් හිටින විදිහට ඡේදයක් හදන්නේ. මේ icon එක මේකට කියන්නේ line line and paragraph spacing කියන එක. මේ click කළාට පස්සේ පේලි දෙකක් අතර පේලි දෙකකට පස්සේ තියෙන ඉඩ අපිට වෙනස් කරන්න පුළුවන්. මෙන්න මේ වගේ. ඊළඟට increase indent decrease indent මෙන්න මේ දෙකේදී කරන්නේ මෙන්න මේ වගේ select කරපු click කරපු තැනකදී තියෙන වචන increase indent කියලා කියන්නේ වම් පැත්තට ඉද හැදෙන එක. decrease indent කියලා කියන්නේ ඒ හැදෙන ඉද ආපහු නැති වෙලා යන එක. දැන් ෂේඩින් කියන එක බලා ගන්න පුළුවන්. මේ ෂේඩින් කියලා කියන්නේ මෙන්න මේ සිලෙක්ට් කරපු තැනකට මෙන්න මෙහෙම පාටක් දෙන එක. ඒ කියන්නේ ඇත්තටම highlight වෙනා වගේ දෙයක් තමයි මෙතනදී සිද්ධ වෙන්නේ. මෙතනදී අපිට borders and shading කියලා එකක් බලා ගන්න පුළුවන්. පහළම තියෙන මෙන්න මෙතනදී border එකක් පාටක් යොදා ගන්න පුළුවන්. ඒ කියන්නේ පිටුවකට ඡේදයකට වගේ border එකක් දාන්න පුළුවන්. page border කියන එකට ගියාට පස්සේ box, shadow, 3D, custom කියලා හතරක් තියෙනවා. එතනදී box කියන එක තෝරලා මෙන්න මේ විදිහට apply to whole document කියන එක දීලා okay කරනවා. මෙන්න මේ විදිහට පිට වැඩි ගාණක් තිබුණත් apply to whole document කියන එකේදී border එකක් අපිට ලබා ගන්න පුළුවන්.